මෙදා තුර ලුව පහළල වූ ශ්‍රේෂ්ත මුත්තමයනන් බුදුපියාණන් වහන්සේය. උන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණස්කන්දයට සමකළ හැකි කිසිවක් මෙතුන් ලෝකේමනොමැත. සැදැහැවතුනි ඔබ ේත්‍රණය කිරවට බලාපොරත්තුවන ත්‍රමදේශනාවත්. බුද්ධ රද්නය කරෙහි ශ්‍රද්ධාව වර්තනය කොටගෙන සසර ගමන ජයගන්නට ඔබ හට කුසලා නිසංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කරිහනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරණියමිත දායකත්ව ධර්මදේශාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යයාරෝපවාහිනී මැදිරයට වැඩම කළ පූජ්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනී ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයිෙන් සාධනාදදී නමස්කාරපූරක පිළිකනිමෝ, සාධෝසාධෝසාධෝ මෙමධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබාදෙනවා කොළම්ඹ පදිංචි සදැහැති පිරිසක්. නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවී සාරජ්්‍ය විසාරයදස්ස. සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස ධම්මරාජස්සෙ. දම්මසාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ഞනු සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ භගවෙතු වරහතු සබ්බදම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මාහා සම්බුද්දස්ස. නමෝතස්ස බගවතු වරහතු සබබදම්මිසු අපටිහතඥානචරස්ස දස බලධරස් චතුවිසාරජ්ජ විසාරදස්ස සබබ සතුතමස් ධම්මිසරස. ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥනෝ සම්මාසම්බුද්ධස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී. බොහෝම ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලොතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත්තු වඩා අඩු බහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ට ධර්මශ්‍රවනය කරන්ඩ සූදානං වෙන සැදැහැවත් දායක පිරිස ධර්මශ්‍රවනය කරනකොට මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගනම ධර්මශ්‍රවනය කරනවනං ඒක ඉතාම වටින බව අපේ භාගිතු න්ොහස දේශනා කොට වදාලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණුවේවා මේ දේශනාවාතර තුරදීම මටඋතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙනසිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියන එක. එ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි අදත් ධර්මශ්‍රවනය කරමු පිනතන මේ දිනවල අපි සාකච්ඡා කරමින් හිටියේ චින්ත එඒ කියන සූත්‍ර දේශනාවෙන් කරුණු කාරණා කීපයක් ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ගුණය අනන්ත වෙන්න කොහොමද කියන කාරණාවයි සාකච්ඡා කළේ මේ දේශනාව මෙ සූත්‍රයෙන් අද වෙනකොට දේශනා හයක් අපිසාකච්ඡා කරන්නට යදනා හත්වනි දේශනාව තමයි මේ සිදුකරන්න්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මස් කන්ද අධිෂ්ඨාන කරපු හැටි තමයි අපි හයවෙනි ධර්ම දේශනාවී සාකච්ඡා කරමින් දේශනාව නිමා කරන්න්න යෙදුණේ. එතන ඉඳලා ඉදිරියට ධර්ම දේශනාව අපි සිදු කරමු නනි අවසාන දේශනාව නිමා කරනකොට අපි කතා කලා මෙ මිත්‍යයාදෘෂ්ටිකාය මේ තරං ධනවත් වනේ කොහොමද කියන කාරණාවත් එක්ක ලෝකේ අරගත්තහම අපි මහා දනවත් අය දකිනවා සාමාන්‍ය කෙනෙකොට හිතාගන්නඩ බැරිතරන් මහත් වූ දනස්කන්ධයක් තියෙනයි. සමහරායට මිලමුදල්වලට කරන්්ඩ දෙයක් නෑ එහෙම අයත් අපි දකිනවා ධර්මයේ තුළ සීලයේ ආනිසංස අපිට පැහැදිලි කරන කොට එක ආනිසංසයක් හැටියට දේශනා කළා මහත් වූ බෝගස් කන්දයක් ලැබෙනවා කියලා. සිල් රකින කෙනෙකුට ලැබෙන ලාබවලින් එකත්. මහත් වූ බෝගස්කන්දයක් ලැබෙන දැ මේවාගේ ධර්මකාරණාවක් පැහැදිලි කරන කොට ශ්‍රාවකයින්ට හිතෙන්ඩ පුළුහන් එතකොට ඔය මහා දනස්කන්දයක් ලබාගෙන ඉන්න විත්‍යාදුෘෂ්ටික පිරිස් සිල් රැකලද ඒවාගේ ධනයක් ලබල තියෙන්න්නේ කියලා පිනති ඒකට හොඳ උත්තරයෙකුත් භාගිතන වහසිගේ දේශනාවෙන්ම තියෙනවා ඒ මහා දනවත් නමුත් මිත්‍යදෘෂ්ඨිකාය එහෙම දනවත් බවක් ලබන්ඩ ඇත්තේ කොහොමද පෙර බුද්ධ ශසනවල ඕන තරන් දන්දීලතියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා භාගිතන් වහසගේ ශාසනය උදෙසා දම්පැම් පූජා කරලම තමයි මේවාගේ සම්පත් ලබලතියෙන් ඒ ගැන දක්කින විභංගාදී සූත්‍රවලින් අපිට මනාව පැහැදිලි කරලා තියෙනවා තිසරනත් පන්සිලුත් තියෙන කෙනෙකුට එමන තිසරණ තියෙන කෙනෙකුට ආහාර වේලක් ලබල දුන්නහම අනාගත ජීවිත අසංකෙයියක් විපාක දෙනවා කළ සඳහංකලින්. පන්සිලුත් තියෙනවනගේ පුත් ගෙලයාළඟ ඒ අසංකෙයියේ තවත් විශාල වශයෙන් විපාක දෙෙනවා නමුත් අසංකෙයියට වඩා කතා කරන්න ගානක් නෑ එහින්ද අසංකෙයියේ කියන මට්ටම මේ නතර වෙනවා නමුත් ආනිසන්සය ඉතාමී හෙළටයනවා සෝවාන් වහන්සේ නමකට දදුුන්නුත් ඒත් අසංකයි ඇයි කියල තමයි කියන්ඩ වෙන්නේ. නමුත් දක්කින විභන්ගේ සඳහන් කරනකොට සීමාවක් නෑ කියන කාරණාවත් දක්වුණෝ. හේතුව අසංකෙයිෙන් එහාට කියන්ඩ ඉලක්කමක් නැති නිසා. නමුත් අපි දක්කින විභංගසූත්‍රයේ සාකච්ඡා කළා ඒවෙලාව උදාහරණයක් පැහැදිලි කළා තිසරණ තියෙන කෙනෙකුට හාර ලබදුන්නත් අසංකේයයි. සෝවාන් වෙච්චි කෙනෙකුට දානවේලක් ලබල දුන්නත් ආනිසංසය අසංකේයයි. අප මේක තේරුම් ගණ්ඩ උදාහරණයක් සඳහන් කළ මේ ගල්පොකුණක තියෙන ජලයයි සාගර ජලයයි වගේ කියලා උදාහරණයට අරගත්තුත් තිසරණ තියෙන කෙනට ආහාරවේලක් ලබල දුන්න හම ලැබෙන ආනිසන්සය අසංකෙයැයි ඒක හරියට ගල් පොකුණක තියෙන ජලය වගේ. සෝවන් වහන්සේ නමකට ආහාරවෙේලක් ලබල දුන්න හම ලැබෙන නිසංසයත් අසංකෙයයි ඒ අසංක්‍ය බව දැක්වයේ හැම්ම පැත්තෙෙන්ම ගංගාාවල් පිරිල්ල ගලල ඇවිල්ල මහමුහොඳට ජලයක තියෙනවා. ඒ සියලු ගංගාාවල් වල ජලයත් මහාසාගරයේ ජලයත් උපමාවට දැක්වුවා. සෝවාන් වහන්සේට දෙන දානේ ආනිසන්සේට අසංකෙයියට එතකොට අපිට හොඳට තේරෙනවා ගල්පොකුණේ ජලය යම් ප්‍රමාණයක්ද සියලු ගංගාාවල් වල ජලයයි සාගර ජලයයි යම්ප්‍රමාණයක්ද විශාල බව තේරෙනවා නමුත් දෙකටම කියන්නේ අසංකෙයියයි කියලා හේතුව තමයි අසංකෙයියට එහා කියන්න ඉලක්කමක් නැතිෙන්ද ආක තිසරන තියෙන කෙනෙකුට දදුන්නට වඩා තිසරනයි පන්සිලුයි තියෙන කෙනෙකුට දදුන්න්න හම ලබෙන ආනිසංසය වැඩි. එන සම්මා සම්බුද්ධ ශාසනයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට ධානයක් පූජ කරහම කොහොමද. මහරහතන් වහන්සේ ලට දන්දුන්න හම ලැබෙන ආනිසන්සේ කොහොමද. එහනං අපි මේ කතා කරන මිත්‍යාදුෘෂ්ටික පිරිස් පෙරසංසාරයේ බුදුරජාණන් වහන්සේට බුද්ධ ශාසනය අරමුණ කරගන සඟ සතුමය ආදී වශයෙන් මහා දන්දීල තමයි මේ තරං ආනිසංස ලබලතිෙන්. මේ තරං බෝගස්කන්දයක් ලබලතියෙන්. පිනතිනින් මහා දන්දීල කියල සඳහන්කරත් වචනෙට මේ ශාසනය අරමුණු කරගෙන ඉතා කුඩා දන්දීපු අය. මොන තරං සම්පත් ලබලතිීනට. අප පින්නතුන්ට මත ඇති අපේ බුද්ධ ශාසනය සඳහන් කරනව අමිත බෝගී සිටුවරු ගැන එහෙම සිටුවරු පස් දෙනෙක්කන්නවා අමිත බෝගී සිටුවරු ඇයි මේ අමිත බෝගී සිටුවරු කියල කියන්නේ තමන්ට තියෙන දනස්කන්දයේ සීමාව කොච්චරද කියලා තමන්වත් දන්නේ නෑ එක යමිත බෝගී කියල කියන්නේ නමුත් මහා විශාලධානයක් දී ලද මේ සම්පත් ලබන්නේ එක් කෙනෙක් ජෝතිය සිටිතුමා ජටිල සිටිතුමා මෙන්ඩක සිටිතුමා කාකවාලී සිටිතුමා මේය තමයි මේ අමිත බෝගී සිටුවරු පසේ බුදුරජාණන් වහන්ස නමකට තමයි දඳුණේ දෙන්ඩ දෙයක් නැතිකාලි දුරුභික්ෂක් ඇවිල්ලා ගෙදර තියෙන අන්තිම හාල්ටික ඇවිල්ල කියන්නේ දැන්නම් බඩගිනි මැරෙන්ඩ තරන් කියලා මොකවත්ම නැද්ද කියලා හපුහම හාල් පතක් විතර තියෙනෝ බිරිදහනවා ස්වාමීනී කැඳබොනොවනං දෙවේලකට ඇති බත්කනවනං එකවේලයි කැඳබොමුද බත්කමුද කියලා ඒලා සඳහන් කරන්නේ දෙවේලක් හැඳබීවත් ඊට පස්සේ වෙන්නේ මැරෙන්ඩමන එහින්ද බත්ම කාල මැරමු කියලා. දැ බට්ටික වූයලා ගෙදර ඉන්න සියලු දෙනාටම බෙදලා ස්වාමියයාගේ පංගුවත් ගෙනල්ල දෙන්නා. තැන්ම මැරෙන්ඩ එනවා කියලකී වෙබඩගින්නේ. ඒ කෑමටි අනුභව කරන්න ලෑස්ති වෙනකොටම පස බුදුරජාන්හසනම පින්ට පාතිව වටි. එහෙම නැගිටල තමන්ගේ ආහාර පංගුව පසේ බුදුරජාන් වහන්සිට පූජ කළා පූජා කරලා එක ප්‍රාර්ථන වයි කළේ ප්‍රධහන ප්‍රාර්ථනාව තමයි ස්වාමීනිි මට මෙලවින් සංග්‍රහම කොවත්තිපා සංසාරය දන්ඳන්නම් මදිී ඒකයි මෙහෙම බඩිගින්න ඉඩි සිද්ද වුණේ නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුකක් නං නොවේවා කියය තමන්ගේ පිංගානට බෙදාපු බට්ටික දන්දීල කරපු ප්‍රාර්ථනාව ඒ ප්‍රාර්ථනාව තමයි ඒ විපාක දෙන්නේ එතවට ඒකා ආරංචි වෙනවා ඇහෙනවා ඒ පාර්ථනාව තමන්ගේ බිරිඳට එතුමියගේ ආහාර පංගුවත් පසේභාගිතුන් වහසිර පූජ කරනවා ඒක ඇහෙනවා පුතාට පුතත් ඉල්ල තංගේ පංගුවොත් පූය කරනවා ඒක ඇහෙනව පුතාගේ බිරිඳට ඒක ඇහෙනවා ගෙදර ඉන්න දාසයට මෙ සේරම දෙනා පූජා කරලා ප්‍රාර්ථනා කරනවා ඉතින් ලබාපු සම්පත්වල ප්‍රමාණය කියන්න බැරිනිසා තමයි අමිත බෝගී කියර කියලතින්. එතුොට මහාදානයක් නෙමයිනේ දීල තියෙන් ගෙදර එදා උයාගත්ත බට්ටික. ජීවිතේ මැරෙන්න්්ඩ කලින් අනුභව කරන්න්න තියෙන අන්තිම කෑමවේලෙ නමුත් දන්දිල්ල ඉවරවෙනකොට සියලුම ගබඩා රත්හැල්වලින් පිරෙන්ඩ පටන් ගත්තා එමනං මේ ශාසනී මහා පින්කං කරනයි මොන තරං දනස්කන්දයන් ලබනු ඇද පිනතු විදේශ රටවල් වල අප පිනතු නහල තියනවා සමහරය නිදාගන්නෙත් රත්තරං ඇඳැන්වල. ගෙවල්ලෝට රත්තරං තහඩු බිත්තිවට අල්ල ලතියෙන්. රත්තරං කෙදිවලින් ව්‍යාපු ඇඳුම් අඳින්නේ. කෝටි ප්‍රකෝටි ගනන් මිලයි එදවට මේවාගේ සම්පත් පෙරබුද්ධ ශාසනයක දන්දීල තමයි ලැිලතිේ. නමුත් අලාභයක් තියෙනවා. ඒගොල්ලු මිත්‍යයා දෘෂ්ටිකයි වැඩිමවුණොත් අවුරුදු සීයත් සැපවිඳනවා. ැ අපේ රටෙත් එහෙම මහ දනවත්තු අපේ ප්‍රමාණය හැටියට ඉන්නවා. නමුත් සම්මාදිිට්ටික නෙමෙයි හුඟක් අය මෙත්‍යය අදෘෂ්ිකයි. එතකොට අපිට පුදුම හිතෙනවා සිල් නැතුව ඒගොල්ලො කොහොම දෙහෙම බෝගස්කන්ධයක් ලැබුවේ ලැබුවත් පින්නතුනේ. බුද්ධ ාසනයක් නිසා මයි කියන කාරණාවයි දැන ගඩ්ඩනේ හැබැයි දන්දීල තියෙනවා පංක මේ අඩුපාඩුවක් තිබිල තියෙනවා නිවන් දක්නා ජාති දක්වා සම්මාධිට්ටික වන්නම්වා කියල ප්‍රාර්ථනාවක් කරලනේ ආං ඒක නිසා මැරුණහම මිත්‍යදෘෂ්ටික වෙලත් උපදිනවා වෙනකුසල් නිසා සතරාපායත් උපදිනිවා හැම කාලයක්ම සතරපායි ඉන්නෙ නෑනේ කවදහරි සතරාපායෙන් නෙදහස් වෙනවා. ධර්මදේශනා කරන මමත් ධර්මශ්‍රවනය කරන ඔබත් ඔය සතරාපායේ ගියපු නැති තැනක් නෑහ. එක වරක් නෙමෙයි මේ සංසාරය සිය දහස්වර අපි සතරාපායිඉදල තියෙන. අනුව වෙලා ඉදල තියෙන. අසූචි ගොඩවල්වල ඉහෙට බැස්ව වෙලා අපි කී කාලයක් අසූචිය අනුභහ කර ඉදල තියෙනවාට. අද මෙහෙම වාඩිවෙලා හිටියට එිහින්ද සතරා පායිත් යනවා ආපහෝ කවදහරි සතරාපායිෙන් ආයෙත් ආෙත් මි දෙනවා ආයෙත් මිදිලා මනුස්සලෝකෙ උපදිනවා මනුස්සලෝකෙ ඉපදිලා නැවත පෙරකරපු කුසල් විපාක දෙෙන්ට පටන් අරගෙන මහත් වූ දනසම්පත් ලබනෝ මිත්‍යාදුෘෂ්ඨිකව ඉපදිලා එච්චර සැපවිඳලා ආයසරයක් මැරිලා සතරපායටයන මිත්‍ය අදෘෂ්ටික නිසා. ඒකයි සඳහන් කළේ කොච්චර ධනය තිබුනත් මිසදිටු බවනිසා වැඩිමවුුණොත් අවුරුදු සීයක් මේ කාලේ ජීවත්යෙයි. එනම් සැපයක් විඳිනවා අවුරුදු සීයක් විතරේ. ඊට පස්සේ මැරිල සතරපායටයනවා. නමුත් සම්මාධිට්ටික වීපදිච්ච කෙනෙක් සත්පුරුෂයෝ හම්බ වුුණොත් පුංචි අවධියයිඉදලා තෙරුවන් සරණයනවා. හැබැයිති සත්පුරුෂයෝ හම්බ වෙන්ඩුවනේ. හැමෝටම සත්පුරුෂයෝ හම්බ වෙනවද ආං ඒක නිසත් ප්‍රාර්ථනාවක් අවශ්‍යයි පිනතිදී කල්්‍ය යානමිත්‍රයන් ලබන්නෙන්වා මෙතැන් පටන් නිවන්දක්නාා ජාති දක්වා කල්්‍ය යානමිත්‍රයන් ලබන්නෙන්වා කල්්‍යයාන මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙන්වා. කල්්‍යයාන මිත්‍රයන්ට සත්පුරුෂයන්ට එරෙහිව සිතුවෙලි මාත්‍රයක්වත් නූපදවන්නෙන්වා. පින්කං කල්ල ප්‍රාර්ථනා කරඬඕනේ. ආං එතුකොට අපිට සත්පුරුෂ මවුපියෝ ලැබෙනවා මේ ලෞකික ජීවිතයේ පෝෂණය කරන්න්න උත්සහ කරනවා වගේීම. අපේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරන්නත් ඒ මවපියූ කටයුතු කරනවා අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ටවෙඩ වන යුතුකං පහක් දේශනා කළා මහිත ෙහුඟක් අය දන්නවා එක පළවෙනි එක තමයි පාපානිවාරෙන්ති තමන්ගේ දරුව පවෙන් වලක් කණ්ඩෝනේ එක තමයි පලවෙෙන යුතුකම පුංචි දරුවෙක් නමුත් ප්‍රාණගාතයක් කළොත් විපාක දෙනවා. සමහර කෙනෙක්නෙ කියන්නේ නොදන්නායට විපාකනය කියලා එහෙම එකක් ශාසනය නෑ. දන්නේ නැති අයට විපාක වැඩී එනිසා පුංචි අවදීන්දල දරුව පවි වලක් කණ්ඩුවන. ඉස්සර ලාම බොරුවක් කියලා පලවෙනි දවසි එදාම බොරුවේ ආදීනවටික කියල දෙන්නන්න ඕනෑ. අය කව දාවත් බොරු නොකියන්ඩ ය දරුවක් පුරුදු කර්ඩෝනෑ. එහෙම දේවල් සමාජය වෙන්නෙ නෑ හැබෑම සත්පුරුෂය කම්බුණොත් විතරයි මේ බොරුේ ආදීනව කොච්චරද කියලා දැනගෙන දරුවාතින් බොරුවක් නම් කියවෙඩ දෙන්නේ නෑ. කලාතුරකින් එහෙමයි හම්බ වෙන්නේ නමුත් නැත්තෙම නෑ. ඉන්නවා පින්නතනය අපිටත් පිනක්තියෙන් ඩෝනෙ ඒවාගේ සත්පුරුෂියෝලඟ උපදන්ඩි. ආං ඒකටයි සත්පුරුෂයන් ලබන් එෙම්වා කියල ප්‍රාර්ථනා කරන්නඩු. එතකට පවෙන් වලක්වනවා පුංචි අවදීදල පවින් වලක්වනවා කල්්‍ය යානමිතරයන් ඇසුරු කරවනවා දැන් වර්තමාන සමාජි අපිකල්පනා කරහම කාගේ ඇසුරට ද යමු කරන්නේ කියන එක පවා ප්‍රශ්නයක් වෙලා. අනිත්කාරණාවතමයි මව්පියෝ පාසල් යන වයිසට වගේ ආවට පස්ස මව්පියොත් කාරය බහු ලයි. එනිසා දරුව සමහරලාට උදේ පාසල්ට පිටත් එච්චහම රැයින් රෑවෙලා නින්දට යන තුරුම ආසන්න වෙනකං හොද කලා ජීවිතයක් ඇත කරන්නේ. පාසලට ගියාද ඉගෙනගත්තද පන්තියට ගියාද කියන කාරණාව ටිකක් හොයෙනවා. නමුත් දහවල් කාලයේ පුරාම ඇසුරු කළේ කෞුද කියන කාරණාව හොයන්නේ. ආග නිසා ලාමයගේ ජීවිතය හොඳටම විනාස වනාට පස්සෙ තමයි අපිට තේරෙන්නේ අපිට වැරදුනා කියලා. එක්කෝ මද්‍රව්‍යවලට ඇැබැහි වෙලා නැත්තම් මත් පෙතිවොල්ට ඇැබෙහි වෙලා නැත්තන් තැනතැන ඇවිදලා තියෙනවා අධ්‍යාපන කටීතුවලට ගිහිල්ලනේ ස්ත්‍රී පුරුෂ දෙපර්ශයම වර්තමානයේ සතුටු වෙඩ පුළුවන් මට්ටමක නැති බව අපි හොඳට දන්නවා. එතට මව්පියන්ගේ තවයුතුකමක් මග හැරිලා. තුංවෙෙන යුතුකමක් තියෙනවා හොඳට උගන් අ්ඩෝනේ කියලා වගිතුන් වහසේ දේශනා කරන ඕනේ සිප්පං සික්කා පෙන්ට තුන්වෙෙන එක හොඳට උගන්න අ්ඩෝනේ. සාමාන්‍යෙන් අපි පලවෙෙන යුතුකමයි දෙවැනි යුතුකමයි දෙකම අතඇරලා හැබැයිතුන්ගෙන යුතුකම ඉතාම ඉහෙලින් මුදුම්පත් කරන්න හදනවා එක මුදුම්පත් කර ගන්නවා ඒ වුුණනට දැග ගොල්ලු තිසරන ගැන දන්නවද ඒගොල්ලො පන්සිල් ගැන දන්නවාද ඒගොල්ලො පව්පින් ගැන දන්නවාද ඒමොකොත් දන්නේෙ නෑ අන්තිමට ගොල්ලො රැකියාවකටත් යනවා ආං අර මූලික ටික දන්නේ නැති නිසා. අපිට අද සමහර වෙලාවට කාර්යාලයකට ගියත් අපේ වැඩේ කරවගණ්ඩු වුවමනානං ඒගොල්ලෝ සතුටුවෙන්ඩ කීක් හරි දෙන්නඩ සිද්ධ වෙනවා. එදකට ඒ අල්ලස. එදකට අල්ලසක් ගැනීමේ අකුසල කරමය කොයි තරම් බලවත්ද. සංසාරි කොහොමද විඳවඩවෙන්නේ. එක ඒගොල්ලො දන්නේෙ නෑ. ඒගොලො දන්නවනං කවදාවත් අපෙන් එහෙම බලාපොරොත්තුවක් නෑ. නමුත් අද, අපේ වැඩේ කරලා දෙන්නේ නෑ දවසම රස්තියාදු කරවනවා. පහුවදත් යන්ඩ වෙනවා. කියක් හරි දුන්නහම විනාඩි තුනහතරක් යනකොට වැඩි කරරිලා මේ විනාඩි දෙකතුනක වැඩක් කර ගැන්ඩ මේ රස්තියා දුවෙන්නේ. ඇයි මේ ධර්මය නැතුව පවට බය නැතුව හැදිලා තියෙන නිසා. එතකට මවපියෝ යුතුකම මගැහැරියොත් ඒ රට ගොඩනැගෙන රටක් වෙනවාද. එහෙම වනොත් ඒ පුද්ගලයා රටත් විනාශ කරනවා ජාතියත් වනාශ කරනවා ආගමත් විනාස කරනවා අදත් ඔය කාරණාවම අපි කතා කරනවා. අන්‍ය ජාතිකයෙක් කාර්යාලයක ඉන්නවාද වෙන කොතන හරි තැනක ඉන්නවාද ඒ පුද්ගලයා හිටියොත් නම් මේ වැඩේ කරලා දෙනු. ලේසී අපිේ නිසා එහෙම හොයාගනය නවා නමුත් අපේම කියන කෙනෙක් කිටියොත් අපිට හරියට බැනුම් හන්ඩත් වෙන හිත්‍රද වගණ්ඩත් වෙන අඩ දබර කරන්නත් සිද්ුවෙන ඇයි ධර්මයෙන් තොරව හදලතිෙන නිසා එතකොට ජාතියත් විනාස කරනු ආගමත් විනාස කරනු ආගේ නිසා දැන් අපිම කතා කලා සමහර විට අන්‍ය ජාතිකයක් ළඟට ගියාට පස්සේ පහසුවෙන් අපේ වැඩි කරලාදයි කියලා. ඊළඟට අපිම සමහරලාට චෝදනා කරනවා බෞද්ධයන් වෙලාවත් මේ මිනිස්සු වැඩි හරියට කරන්නේ කියලා. එකොට දැන් එ බෞද්ධකමත් වද තියෙනවා කියල තමයි කල්පනාව. බෞද්ධක මේ වරදක් නෑ පුද්ගලයාගේ වරදක් තියෙනවා. ඔහු මූලික ආධ්‍යාත්මික ශික්ෂණයටද ගොඩ නගල නෑ. එවන් පුද්ගලේ කටයි ජාතිය යාගමයි තුනම විනාශ කරනවා. අන්න ඒනිසා තමයි සත්පුරුෂයන් ඕනෙවින්. මොදේ එහෙම කටයුතු කරපු පුද්ගලයත් මරණින් මස්සයෙන් නිරයටන එහින්දා උපදිනකොටම දරුවන්ට සත්පුරුෂයෝ හම්බවෙනවනං ඒක ඔවුන් ලබන මහත් වූලාභය. පින්කංකරලා සත්පුරුෂයන් ලබන් එම්ම ආකිල ප්‍රර්ථන කරට. සම්මාධිට්ටික වන්නේමවා කියෙන ප්‍රාර්ථන වන තිනිසා මිත්‍යාදුෂ්ටික වෙලා ඉපදිලා තියෙනවා දානඵලයේ විපාකදීලා මහා බෝගස්කන්දයක් ලබල තියෙනවා. අවුරුදු හැටහැත්තාවක් සීයක් උපරිම සැපයක් විදිනවා මැරිල්ල සතරාපායේ අනන්තදුකක් විදිවා. සම්මාධිට්ටික වෙච්චාපි ඒතරන් මහාලොකු දනස්කන්දයක උරුමක්කාරියෝ නෙමෙයි. ධනේ තියෙන අයත් සම්මාධිට්ටිකා අයාතරත් ඉන්නවා නමුත් ලෝකෙ වැඩියෙන් අපි දකින්නේ මිසදිටුුවය නමුත් අපි එතකොට සංසාරයේ දන්දුන්න අඩුහින් දමද අපිට මෙච්චර නො ලැබිලා තියෙන්නේ වෙනති ඒකට හේතු දෙකක් තියෙනවා දන්දුන්න අඩනාම නෙමෙයි අපිත් දන්දීල තියෙනවා. මහත් වූ දනස්කන්දයක් ලබන්්ඩ තරන් සසර පින්තියෙන්නවා. නමුත් නොලැබුණේ මේවාගේ රටක ඉපදිච්ච නිසාද නෑ ලෝක උපදිනවනන් මිනිසුන් අතර උපදිින්ද තියෙන හොඳම රටී තමයිපදි ලැති. ඒක භාගිතුන් වහන්සේ ධාතුන් වහන්සේල් අපි කෙරෙහි අනුකම්පාවෙන් අධිෂ්ඨානකරපු හැටි ඒ අදිිෂ්ඨානී තින අනන්ත බව සාකච්ඡා කරනකොට මේරට ඉපදිච්චයක කොච්චර වටිනවද කියන කාරණාව ටිකක් කෙටීෙන් සාකච්ඡා කරලා තියෙනවා. මනුස්යන් අතර උපදිනවනං උපදිින් ඕන හොඳම තැන තමයි අපි ඉපදිලා තියෙන පිතන අපිට මෙහෙම වන්නේ අපි සංසාරිකරපු පින් හුඟා කැප කලා සම්මා දිිට්ටික මනුස්ස්‍ය ජීවිතයක් ලබයි. මේ සම්මාදිිට්ටික කියන තැන ලබන්්ඩ තමයි පෙරපින් හුඟක් වියදැන් කරලතින්. ඒහින්ද සැප විඳින්න මහ බෝගස්කන්ද ලබන්්ඩ විපාක දෙන්ඩ තිබිච්ච කුසලයේ වැයවෙලා තියෙනවා සම්මාධිට්ටික ජීවිතය වෙනුවෙන් ඒසාපිට සම්මාධිට්ටික බව ලැබුණා මහා බෝගස්කන්ද ලැබිල නෑ. නමුත් සම්මාදිිට්ටික වෙච්ච නිසා. කර්මයයි කර්මඵලයයි දැනගෙන මනාව පින්කන් කරලා අවුරුදු සීයක් විතර සමහර වෙලාවට කාලබීල ජීවත්වෙනවා නුන්ට අතපාන්නේ නෑ පින්කන්දහන් කරගන්නවා නැත්තෙම නෑ අපිට. නමුත් සාමාන්‍ය විදිහට අවුරුදු සීයක් සමහරලාට උපරිමයක් ජීවත්වෙලා මැරිල ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් වචනයෙන් කියලා ඉවර කරන්න බැරි තරන් ඒ සම්මා දිිට්ටික බව ලාබයේ. මිත්‍යාදු විෂ්ටික වෙලා මහාදනස්කන් දෙයක් ලබල ඉපදිලා අවුරුදු සීයක් විතර සැපවිඳලා මැරිල ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක්විදිිනවා. දෙගොල්ලගේ වෙන සපය අයට වැටහුුණාද. ඒඇය අවරුදු සීයක් විතර සැපවිඳල අවුරුදු කෝටි ගාන දුක්කිදිනවා. අපි සමහට අවුදු හැට හැත්තෑක් අසුවක් සීය. සාමාන්‍ය විදිහර ජීවත් වෙලා මැරිල ගිහිල්ලාවුරුදු කෝටි ප්‍රකෝටි ානක් සැපවිඳනවා සම්මාදිිට්ටිකෝ පින්කංකරගත්ත නිසා. එහෙමනක් මේ මිත්්‍ය දෘෂ්ඨිකයෝ මෙචර දනවත් වනේ කොහොමද කියන ප්‍රශ්නයට සාසනින් දෙන්න තියෙන හොඳ උත්තර. තවත් කරුණුකාරණා නොයෙක් තැංවලින් උදාහරණ අරගෙන දක්වඩ පුළුවන්. එතකොට අපි කරපු පෙරපින් අපි මොනවටද වියදැං කරලාතියන්නේ. ඔය ජීවිතය ලබන් එච්චර කුසල් වියදංකරලා නං මේ හැම ජීවිතයක්ම ලබල තියෙන්නේ අපරාධයේ ජීවිතයේ කුසලේම පුරුවන්ඩෝන ොද වියදං කරලා වියදං කරලා හොඳම දෙයක් අරගත්තේ ඊට පසේක පරිසං කරණ්ඩ ෝනන හොඳම ජීවිතයක් ලබල තියන්නේ මොනවගෙන්ද පරිසං කරන්න තියෙන්නේ අවේෙන්ද වැස්සෙන්ද හුළඟින්ද නෙමෙයි පරිසං කරඩ යන්නේ. අක්කුසලයෙන් පරිසංකර ගැන්ඩුවන්නේ. ප්‍රාණගාතය කියන කුසලේ මහා කන්දක්වාගේ එමන තම් වලක් වගේ එමතම් මහ ගලක් වගේ අපි ගිහිල්ල එක හැප්පුුණොත් අපිටම හානිවෙනවා. එනම් පවු් කන්දක්තියනව ප්‍රාණගතය කියලා කන්දක්තියන හොරකම කියලා. තව පව් කන්දක්තියනවා වැරදිකාම සේවනය කියලා. මුසාාව කියලා සුරාව කියලා මේ සංසාරයේ අපි යන ගමන්මාර්ගයේ මේ ප්‍රධාන පවු කඳු පහක් තියනවා. ඒ පහට අමතරව තවත් නොයෙක් නිමක් නැති අනතුරු මේ මාර්ගිතිය නවා. එකවයක්කුසල් මගේ ජීවන ආත්‍රාව මේ කිසිම තැනක අනතුරකට පත් නොකර ගැනිමින් ඉස්සරහට පදවන්ඩ තමයි සම්මාධිට්ඨික ජීවිතයක් අරන්තෙන්. ආං ඒක හින්දා. අනතුරේ හෙලාගන්්ඩෙපා කියල මංකිීවේ එකයි. අපිට හොඳට අකුසලේ වැටහෙන්ඩුව නෑ. අකුසලේ මනාව වැටහුණ අකුසලයට ගැටුනෙ නෑ කියල කියන්නේ මගේ ආත්‍රාව තිරිංග මට හොඳට පෑගෙනවා කිය එකයි. කුසලේ ගැටෙන් නැතුව තිරරිංගපාග ගන්ටෝනේ. කුසලය ඔසේ යාත්‍රාව පදව්ඩෝනේ. ඔහුට මොන තරං සතුටිං මැරෙන්ඩු පුළුවන්ද. ආං ඉිහින්දා පෙර පින් වියදංකරලා අරගත්ත ජීවිතයේ ඒ වියදංකරපු පිම්ප්‍රමාණය ආපවසරයක් පුරවණ්ඩුවනේ. ඊට පස්සෙ ඇතමයි මරණින් පස්සේ ආෙත් හොඳ තැනකට යන්ඩ පුළුවන්ුවින් මද අපි කියල සංසාරි පව්කරපු නැති අය නෙමේනේ පවුයි පිනුයි දෙකම කලවමේ කරලා තියෙන. වැඩියෙන් කරලතින පව් දැන් කරපු පින්ටික ජීවිතය ගණ්ඩත් වියදන් කරපු එකේ දැම් පවු්කන්ද ලොකුයි නැවත වතාවක් අර කුසල් කඳා පවුපුරුවන්ටුවේ ඒකට වීරි වඩන්ටේ. පිති සඳහ කරනවා විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩෙ ඉන්න වෙලාවී මෙ තේවිද් කියන සූත්‍රයේ සඳහන් කරල තියනවා මෙන්න මේවාගේ කාරණාවක් අපි සාකච්ඡා කරපු කාරණාවටම සමීපකාරණාව මෙ තේවිද්්‍ය වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්ස ළඟට ගිහිල්ල අහනවා ස්වාමීනි භා්‍යතුන් වහන්සේ යම් ගිහි කෙනෙක් ගිහි සංයෝජන අත්හරින්න නැතුව සදාකාලික සුවයක් ලබල තියෙනෝද කියලා නැතැ ගිහි සංයෝජන අත්හරින් නැතුව දුක නැති කරලා තියෙනනෝද කියලහනවා යම් ගිහි කෙනෙක් ගිහි බැඳීම්වල ඉඳගෙනම දුක නැති කරල තියෙනෝද පිනතින ඒ බැඳීම්වල ඉන්නවා කියන තැනම දුක නැති කරන්න බෑනි බැදීමක් තියෙනවනම් යම් තැනක එතන අනිවාරයෙන්ම දුකක් තියෙනවා ඉතින් භාගිතුන් වහසේ සඳහන් කරනවා නෑ බ්‍රාහ්මණය ඒ බන්ධන සහිතව දුක් නැතිකරපු කිසිෙනෙක් කිසි කෙනෙක් නෑහ ඊළකට බ්‍රහ්මණය අහනවා ස්වාමීණී යම්ගි ගිහි බැඳීම් අත්හරින්න නැතුව සුගති සංඛ්‍යාත දේවලෝකයේ ඉපදිලා තියෙනවාද කියලා. ගිහි බැඳීම් අත්හරින් නැතුව සුගතිය ඉපදිලා තියෙනවාද. භාගිතුන හස දේශනා කරනවා වච්ච එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි සීයක් නෙමෙයි දාහක් නෙමෙයි ඉතා විශාල ප්‍රමාණයක් ගිහි බැඳීම් සහිතව සුගතිය ඉපදිල තියෙනවා කියලා ගිහි ජීවිත ගත කරලා මරණයෙන් පස්සෙ දෙවියලෝ කොළ උපදිනු. නමුත් ගිහි බැඳීම් සහිතව නිවන් දැකපු කවුරුවත් කවුරුවත් නෑ. ඊන කට මච්චගොත්ත බ්‍රහමණය අහනවා ස්වාමින්නේ අන්‍ය තීර්ථකයක් අන්‍ය වූ පරිබ්‍රරාජකයෙක් අන්‍ය ශාසන ශාස්තරුවරේ කවුරුවත් දුක නැතිකරපු අයින්වාද කියේර භාගිතුන්හන් සඳහන් කරනවා නෑවච්චේ. එහෙම කවුරුවත්ම නෑ අන්න තීර්ථකයූ අන්‍ය ශාස්තරූරු කවුරුවත් මේ සසර තරණය කර නෑ කියලා. නැවත වච්චගොත්තා අහනවා ස්වාමීණී අන්‍ය වූ පරිබ්්‍රාජකයවූ කිසියම් කෙනෙක් සුගති සංඛ්‍යාත දේවලෝකිීපදිලා තියෙනවද කියලා. ඒවලාය අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වච්ච, මම මෙතන ඉඳල්ලා. මහාකල්ප අනු එක ආපහු බලනවා. අ්‍ය පරිාජ අන්න්‍ය ශාස්ත්‍රුවරයේ අන්‍ය ශාසනයක කෙනෙක් සුගතියට ගිහිල්ල තියෙනවද කියලා. ච්චර කාලයක් බලනෝකීවද මහාකල්ප අනු එක මහාකල්ප අනු එකක් භාගිතුන් වහස්සේ බලලා වච්චකොත්ත බ්‍රහ්මණයට කියනවා බ්‍රාහ්මණය එක්ම එක පරිබ්‍රාජකයෙක් විතරක් මේ මහාකල්පා අනු එකට මදිව ලෝක ඉහිල්ලතිේවා සඳහන් කරනව ඔහුත් කර්මවාදී ප්‍රියාවාදී තවසෙක් කියල අන්‍ය තීරතකයෙක් වුනාට කර්මයයි පලයයි දෙක පිළිියරන්තියෙනවා. යහපතක් කලොත් හොඳක් වෙනවා නරකක් කලොත් නරකක් වෙනවා කිය එක පිළි අරන්තියනවා. ඇ මහාකල්ප අනු එකකට ආං ඒවාගේ එක බ්‍රාහ්මණයෙක් දිවියලෝක ඉහිල්ලතිය. නමුත් පින්නති එක බුද්ධාන්තරයකින් සම්මාධිච්්‍රකයවූ කෝටි කීයක් දෙව්ලොෝ වනවාද. ාගිතුන් ොහසගේ එක දේශනාවක් කහලා මොන තරන් නං ප්‍රමාණයක් සුගතී යනවාද ඒ එක සූත්‍ර දේශනා ගැන පැහැදිලි කරලතියෙන මංගල සූත්‍ර දේශනාව හපුුවම් මෙච්චර ප්‍රමාණය දම ජක්කප සූත්‍ර දේශනාව හපුහම් මෙච්ර ප්‍රමාණය මේ මේ ආධවශයෙන් කරුණු දක්කොලා තියෙන එහම නං මේ සම්මාධදිිට්ඨික ජීවිතයේ යි රන් වටිනවද මොනතරං ශ්‍රේෂ්ඨද කියන කාරණාව කියාපාන තවත් එක සාධකයක් මෙතේ විජ්‍ය වචගොත සූත්‍රී තියන්නේ ඊළකට පෙන්නතර මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ සංසාරයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වඩ ලැබිච්චේක අපි මුලින් මතක් කලා පෙරපින් කරපු නිසා මයි කියල පින් කරලා විතරක් මදි. පංකරල ප්‍රාර්ථනා කරන්ටත්තුවන මෙතැන් පටන් නිවන්දක්නා ජාති දක්වා සම්මාධිට්ටික වන්නම්වා කියලා. එනකට බාගිතුන් වහසි සඳහන් කරනවා යම් කිසි පුද්ගලයෙක් මේ සංසාරයේ භාගිතුන් වහසිට අකී කරුණ ඕවට සංසාරය මොනවවෙන්නේෙද රයට අකීකරුවෙච්ච නිසා ආරයන්ට අකීකරු වෙච්ච නිසා මොනතරං අසරන තත්වයට පත්වුණ දෙ කියන කාරණාවත් විශේෂ කරුණු ගණනාවක් ඔස්සේ පැහැදිලි කරනවා අපේ මුලින් සඳහන් කලායක අවස්ථාවක මේවාගේ රටක ඉපදෙන්න්න ලැබෙනෙක් අපිට මහ භාග්‍යයක් කියල අපි දක්කිනවි බංගේ ගැන සඳහන් කලා කරුණුක්ි එතර තියෙනවා දුස්සීල පුද්ගලයකුට කෑමවෙලක් දුන්නුත්. අනාගත ජීවිත දාහක විපාක දෙනවනි පිඩතුනි සමහර රටවල් තියෙනවා. යාචකීකුටවත් කෑම වෙලක් දෙන්න බෑ. ඒකන දානය කියන එක නැත්තටම නෑ වගේ. දැන් අපේ රටේ අපිට යාචකෑන්ට කෝචර කණ්ඩදන්න බුල හන්ද. සමහ රටවල්ල එහෙම් බෑ. අවසාන කෑමවෙල සමහට මමයි දීල තියෙන්නේ. ඒ යාචකෑ මැරුණුොත් අනිවාරයෙන් මට සමහට හිරගත වෙන්නඩ සිද්ධ වෙනවා. ඇයි මගේ කෑමවෙල නිසාද මැරුණේ කියල පශ්නයක්ෙන. අං ඒක හින්දා ඕන තරං යාචකවවන්නවා නමුත් මිනිස්සු කණ්ඩ දෙන්නේ කණ්ඩ දෙන්නේෙ නෑ. ඇයි අරවාගේ කරදරුවලට මූුණ පන්්ඩ සිද්ධ වෙන නිසා. එම සඳහන් කළේ මේවාගේ සම්මාධදිිට්ටික රටවල්ල ඉපදනක මොනොතරම් භාග්‍යයක්ති කියලා. ඉළකට පින්නතුන ඉතාමත් කලාතුරකින් සංසාරය ප්‍රාර්ථනාවක් කරලා තිබුණි නැත්තන් අපි ආපහු සම්මාදිිට්ටිකයන් අතටේ නවා. ආයමටල මිත්‍යයා දුෘෂ්ටික වෙලත්තුපදිනවා ආය සතරාපා යුත්තුඋපදිනු ආයත් කලාතුරකින් සම්මාධදිිට්ටික වෙන එහෙම වෙන්නෙ නෑ නිවන්දක්නාා ජාතිදක්වා සම්මාදිිට්ටික වන්නේම් වාකල ප්‍රාර්ථනා කරලා තියහම්. ලෞතුරා බුදුරජාණන් වහසේ ළඟ හෝ භාගිතුන් වහන්සේගේ ශාසනය තුළ යම් පිංකමක් කරල කළොත් ප්‍රාර්ථනාවක් ඒක විපාක දෙනෝමයි. ඒ මේ ශාසනයේ අසීමාන්තික ගුණකදංවල ශක්තිය. අදත් ලොෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවට ශෛත්‍යයක් ලඟට ගිහිල්ල බෝධයක් ළඟට ගිහිල්ල පිළිම වහන්සේ නමක් ළඟට ගිහිල්ල සරුවගඥ්‍ය ධාතුන් වහන්සලා වැඩ ඉන්න ධාතුමන්දෙරේකට ගිහිල්ල පින්නතුනී දෙහි ගෙඩියක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළුත් මේ දෙහි ගෙඩිය පූජා කරපු පිනෙන් මට සක්විති වෙඩෝන කියලා ඒකත් ඒ කාන්තයගිපාක දෙන. එදවට අපේ ධානයද ලොකු දෙහි ගෙඩියක් මහලොකු දානයක්ද. අපේ දාානය නිසා නෙමෙයි මේ පින්කම විපා මේ කාරණාවව විපාක දෙන්නේ. අපි පූජාව සිද්ධ කරපු උත්තම යන්ගි තියෙන ගුණේ නිසා. ඇැබි මුලි සඳහන් කලන් තිසරණ තියෙනව කිවත් අසංකයියයි ආනිසංසය නමුත් පන්සිලුත් එකතු නාට පස්සේ ඊට වඩ මහලක ගුණයක් නේ. ඒ තිසරන කියන මහා සරණයමට තවත් කුසල් ප්‍රමාණයක් එකතු කරලා තියෙනව පන්සිල් රැකළ එතට අටසිල් රකිෙන කෙනෙකුට දදුන්නවත් තීට වඩා අනිසංසයි එනම් මේ ගුණයේ ප්‍රමාණයට තමයි අපට ලැබෙන ලාබේ අපට ලැබෙන කුසලේ මහත් පලවෙන්න එනම් ලෝතුරා බුදුරජාණන් වහන් සෙළඟය එක මොහොතත් ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් වැන්දනම්.ඒ වැඳපු පුද්ගලයන්ටත් දිවියලෝක උපදින්ට මග සැලැස්සුන බව ත්‍රපිටකේ බොහෝතැන්වල කරුණු තියෙනවා. ප්‍රද්ධහාවෙන් වැඳලා විත රයිතියෙන්නේ. ඒත් සුගතිය යනවා. අපේ භාගිතුන් වහන්සේ සමහරයෝ හොයාගෙන වැඩිය. අහවලා මැරෙනව තව ටිකකින්. මැරිලා උපදින්නේ නිරයේ මම මේවෙලාවේ ඔවුන් ලට වැඩියොත්. මට වදිනවා. තව මොහොතින් මැරිල නිරේටෙන් අන්න ඉන්න මේ පුද්ගලයා මට වැඳීම් මාත්‍ර හේතු කරගෙන සුගතිය උපදිනවා. එහෙම හිතලා භාගිතුන් වහසේ ඒවාගේ අයිල්ලඟට වැඩල තියෙනවා. භාගිතුන් වහසට වැඳලා විතරයි තියෙන්නේ මැරිල්ල දිවියලූ කියනවා. එතොටඒ කාග ගුණේ නිසාද භාගිතුන් වහසගේ ගුණේ නිසා. ස්වාමීනිි භාගිතුන් වහන්සේ යම් කෙනෙක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දෑත දෝත එකතු කරගෙන භාගිතුන් වහන්සේ ළඟ වැඳ වැටුනානං ඒ ඕනෑම පුද්ගලයකුට දිව්‍ය මානුෂික සැපසම්පත් උදා කරලා දෙන්නට තරම් භාගිතුන් වහන්සේ සතු සීල සමාධයාදී මහාගුණට හැකියාවක් ඇති නිසා අපි අරහන් කියල කියනවා එතවට භාගිතුන් වහන්සේ සතු සේල සමාධි ගුණයටයි පුළහන්කමතියෙන්නේ අපිවසුගතිගාමී කරන්න. අපි ගාව නෙම ඉගුණ තියෙන්න්නේ. ආංඒකයි මම සඳහන් කළේ දෙහිගෙඩියක් පූජා කරනවා කියන එක අපිට පූජාවක් නෙමයි පින්නතුනේ. නමුත් අපි ඒවන් දෙහිගෙඩියක් නමුත් පූජා කරලා කළොත් ප්‍රාර්ථනාවක් ඒ ප්‍රාර්ථනවා අනිවාර්යෙන් විපාකදෙනවා. ආනිෙහිමනං එවන් තැනක ගිහිල්ල නමුත් ස්වාමීණි මේ පින්කම නිසා, නිවන් දක්නා ජාති දක්වා කවරදාකවත් මිත්‍ය දෘෂ්ටික කුලේ එකක ඉපදෙන් දෙපා කියල ප්‍රර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව විපාක දෙනවා කළම සඳහන් කළී එකයි. අබුද්ධෝත් පාද කාලයක ඉපදුනත් නිර්මල ධර්මයේ වැටහෙන නුවන ලැබේවා. අබුද්දෝත් පා කාලක නමුත්. මට තිසරණයේ පිහිටත්තුවා අබුද්දෝත් පාද කාලයේ කොහොමද තිසරණ පිහිටන්නේ කියලා කෙනෙකුට හිතෙන්ට පුළුවන් නමුත් අබුද්ධෝත් පාදකාලයක නමුත් ප්‍රඥාවන්තයෝ තෙරුවන් සරණය යන ක්‍රමයක් තියෙනවා එකටිකක් සංකීර්ණෝ පැහැදිලි කරඩඕන කාරණාවක් මොකද පින්නතනේ ලොවතුරා බුදුරජාණන් වහන්සේලා මහ රහතන් වහන්සේලා අතීතයේ දිහා බලනෙකොට අවුදු ලක්ෂ ගනන් කෝටි ගනක් බලනුවනි අනාගතයේ දිහා බලනකොට. එතකොට ඒ කල්ප ලක්ෂ ගනන් ඉදිරියට බලනකොට අබුද්ධෝත් පාද කල්ප හම්බ වෙනවනි බුදුවරු පහළවෙන් නැති කාල හම්බ වෙනවා. ඒ කාල පහු කරලා ගිහිල්ල තමයි කියන්නේ අහවල් කල්පයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. එතකොට ඒ බුදු කෙනෙක් පහළවෙන කල්පයේ දිහා බලනකොට බුදුවරු පහල නොවෙන කල්ප හරහනෙ බලන්නෝනි අපිගේම අපි ගුවනින් යනවා ඇමරිකාවට නමුත් අපි යන්නේ ඇමරිකාවට ඇමෙරිකාවට යනකොට ඇමරිකාව දක්වා තියෙන අනිෙක් සියලුම රටවල් හරහණ අපි ගමන් කරන්නේ ආං ඒවාගේ බුද්ධාන්තරයක් ඇතිවෙන කල්පේ දිහා බලනකොට අබුද්ධෝත් පාද කල්ප හරහ තමයි බලන්නේ ඒ බලනකොට භාග්‍යතුන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලගේ අනුකම්පාව. දයාව කරුණාව මෛත්‍රියයේ මේ හරහා ගමන් කරලතින්. ආං ඒ සරණ පිහිට එදාටත් ප්‍රඥාවන්තයයට ලබන්ඩ පුළහන් ඒ අබුද්ධෝත් පාද කල්පයේ ඉපදිල. එක මීට වඩා හරි සංකීර්ණව පැහැදිලි කරන්න තියෙන කාරණාව. ධර්මදේශනාවට තියනෙන කාලී නිමාවෙලා නිසා අචින්තේය කියන සූත්‍ර දේශනාවෙන් සිදු කරන හත්වෙෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබනවා කොළඹ පදිංචි සැදහැවත් දායක පිරිසක් විසින්. උතුම් අරමුණු කීපයක් සෙහිපත් කරනවා වසර එක හ මාරකට පෙර මේගිය H, L, s වික්‍රමසිංහ පියාණන් ඇතුළු ධර්මදේශනාවට සවන්දුන්න සියලුම දෙනාගේ සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන්ට මේ රැස්කරගත්ත සද්ධර්මදානානි සංසීය අනුමෝදං වීවා කියල උතුම් සත්පුරුෂ ප්‍රාර්ථනාවක් කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා ගරු ස්වාමින් වහන්සේටත් සහභාගී වූ සියලු දෙනාටමත් බෞද්ධයා මාධ්‍යිය කාර්යවන්ඩලයේ සියලු දෙනාටමත් ධර්මශ්‍රවනය කළ ලක්වැසී ලෝවැසි සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාආරි සත්‍ය ධර්මය අවබෝධ කරගණන්ඩ මේ පු්්‍ය ධර්මයන් හේතු වාසනාාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය දරන සැදැහවත්දායක පිරිස පින් අනුමෝදං කළ පියාණන් නැතුළු සියලු දෙනාටම මේ පින් අනුමෝදං වේවා, ආශිරවාද කළ සියලු දෙනාටම ප්‍රත්නත්‍රේ ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනීමම උදවීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසත්හාචබුමට්හාාදේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිිත්වාචරං රක්කංතුළුක සාාසනන් දේවූ වස්සතු කාලීනේ සස්්‍යිය සම්පත්ති හෙවතු්චේ පිතෝ බවතුළු කෝචේරාජා භවතු දනම්මික්කු.